ඔබතුමාගේ අමාත්‍යාංශයේ වෙන තැනකට ගෙනියනවට ලොකු චෝදනාවක් තියෙනවා ඔබතුමාට. මොකක්ද මේ පිළිබඳව ඔබතුමාට දෙන්නේ? මට මේ අමාත්‍යාංශයේ ඉන්න පුළුවන් නම් ඒක තමයි මට තියෙන හොඳම දේ. ඔබතුමාට දන්නවා මේ අමාත්‍යාංශය ඉතාමත්ම හොඳයි. වෙනම තැනක තියෙන්නේ. වෙන මේ වගේ ඔඩිටෝරියම් එකකුත් තියෙනවා. පොඩි තැනකට යනවා වගේ නෙවෙයි. නමුත් ඔබතුමාලා දන්නවා විශ්වවන සංශෝධනයෙන් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිශ්චයකාරවරු අලුතින් 6 දෙනෙක් පත් වුණා. අභියාචනාධිකරණයට විනිශ්චයකාරවරු 8 දෙනෙක් පත් වුණා. එතකොට නඩු අහන ප්‍රමාණය දෙගුණයකින් වේගවත් කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ අයට වෙනම උසාවි හදන්නට ඕන. ඒ අයට වෙනම රෙජිස්ට්‍රාර් තියන්නට ඕන. ඒ අයට වෙනම අපි කියනවා චේම්බර්ස් කියලා. ඔවුන්ගේ නිල කාමර තියන්නට ඕන. මේ සියල්ල සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් අපිට අවශ්‍යයි. ඒත් පිළිබඳව තිබෙන විවිධ කරුණු රාශියක් කල්පනා කරලා බැලුවා. අපිට තිබුණු එක විකල්පයක් තමයි ඒ අයව වෙනම බිල්ඩින් එකක් අරගෙන වෙනම ස්ථානයක තියෙන එක. එතකොට මොනවද වෙන්නේ? භාගයක් අධිකරණය මෙහෙ, භාගයක් අධිකරණය තව කොහෙද? කාර්යාලය තවත් තැනක. එතකොට ජනතාව අතරමං භාගයක් මෙහෙට, භාගයක් එහාට. ඒ හින්දා මාත් එක්ක සාකච්ඡා කරපු අවස්ථාවේදී ඒ ජුඩිෂල් සර්විස් කමිෂන් අධිකරණ සේවා කොමිෂන් සභාවෙනුත් යෝජනාවක් ආවා. ඔබතුමන්ලාට බැරිද මේක අරගෙන වෙනකොට හරියන්න? මම මුලින්ම ෂොක් වුණා. නමුත් පස්සුව කල්පනා කරලා බලනකොට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ බිල්ඩින් එකත් කෝට් ඔෆ් අපීල් එකට දීලා අපි යන්නේ. මේක අපේ පැත්තෙන් ලොකු පරිත්‍යාගයක්. මේක වෙන විදියට දැක්කට කෙසේ වෙතත් ඔබලා දන්නවා අපි අධිකරණ පියස කියලා අර BCC ලෑන්ඩ් එකේ විශාල අධිකරණ සංකීර්ණයක් අපි පටන් ගන්නවා. ඒ සංකීර්ණය හැදුවට පස්සේ කොහොමත් අධිකරණ අමාත්‍යාංශය එතනට එනවා. ඉතින් ඒ කාලය තුළ අපි කොහොමටත් දීර්ඝකාලීන සැලැස්ම තියෙන්නේ මේ සම්පූර්ණ බිල්ඩින් එකම අභියාචනා අධිකරණය හදන්න. ඒ හින්දා අපි මේ වෙලාවේදී ඒක දීලා සම්පූර්ණ අමාත්‍යාංශයම මේ තට්ටු තුනම අපිට ලබා දෙන්න ඕනේ උසාවි සඳහා. අමාත්‍යාංශ කමිටුවක් පත් කරලා අමාත්‍යාංශ විසින් තීරණය කරලා තැනක් හොයාගෙන තියෙනවා. එය මෙම හල් ස්ටොප් එකට ළඟ තියෙන තැනක් වෙන්න ඕන. මොකද අපේ වැඩ තියෙන්නේ JSC එකත් එක්ක, උසාවි එකත් එක්ක, අධිකරණ කෝෂා සේවා කොමිෂන් සභාවත් එක්ක, නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක, නීති සම්පාදකත් එක්ක. ඒ සියලු දෙනා එක්ක එකතු වෙන්න ඉඩකට තමයි යන්න ඕනේ. මොකද එහෙම නැතුව මේ වෙන කිසිම අරමුණක් ඇතුව නෙවෙයි අපි ඇත්තෙන් අපේ පැත්තෙන් ඕක ඊට වඩා එහාට ගිය මම හිතන්නේ පරිත්‍යාගයක් කියන එක. අපිට මේක මෙතන ඉන්න එක ඉතාමත් ඔබල් ඇවිල්ලා තියෙනවා. හොඳ බිල්ඩින් එකක්, පාකින් ඕන තරම් තියෙනවා, මේ සියල්ල තියෙනවා. කරගෙන අපිට යන්න වෙලා තියෙන්නේ මේ ඒ අවශ්‍ය අධිකරණ පහසුකම් සලසා දීම සඳහා. ඉතින් මේ වෙලාවේ ඒ සම්බන්ධයෙන් කැබිනට් එකට ඉදිරිපත් කරාට පස්සේ මුදල් අමාත්‍යාංශයෙන් ඔවුන්ගේ නිරීක්ෂණ ලැබිලා තියෙනවා. සියල්ල සලකා බලලා තමයි අපි මේක හදලා තියෙන්නේ. අවුරුදු දෙකක කෙටි කාලයකට ඊට ඒ අතරතුරද අපි ඉක්මනට බලනවා අමාත්‍යාංශය හදාගන්න. Breaking.lk